ඒවට මාතුන දැන් මේ වෙන අවුරුද්ද 100ට කියන්නේ 24ත් 50ත් දක්වා වැටුප් වර්ධකයක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. දැන් මේ පවතින ආර්ථික අර්බුදයේ මැද මේ තත්ත්වය ඔබතුමා කොහොමද දැක්කේ? මේක බොරුවක්. ඔය දෙයක් කරන්නට බෑ. එහෙම ආර්ථික හැකියාවක් තියෙනවා නම් ආර්ථික විද්‍යාව සාමාන්‍ය පෙළට ඉගෙන ගත්ත ළමෙක්ගෙන් ඇහුවත් උත්තර ඇද්දෙයි. මේක ඇවිල්ලා ජනතාවට පිරිනමපු අල්ලසක්. අපිට ඡන්ද දෙන්න කියලා ජනාධිපතිවරයා විසින් ජනතාවට දීපු අල්ලසක්. මං හිතනවා මේකට විරුද්ධවත් ජනතාව උසාවියට යයි. උසාවියට ගියොත් ඒ පිළිබඳවත් තීන්දුවක් දෙන්න පුළුවන්කම ලැබෙනවා. මොකද අද තීන්දුවේ පැහැදිලිව කියලා තිබෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයාත් උල්ලංඝනය කරලා තියෙන්නේ කියලා. එතුමා මගේ නම යෝජනා කරා. හැබැයි එතුමාට සභාපතිවරු පත් කරන්නට බෑ. එතුමාට හැබැයි අස්වෙන්න බලය තියෙනවා. එතුමා අස්වෙනවයි කියපුවාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ 142ක් රැස් වුණා අවස්ථා දෙකකදී. එතකොට ඒ විධායක සභාව ඒකමතිකව තමයි මම සභාපතිවරයා විය යුතුයි කියලා සම්මත කරේ. නැතුව මම රණ්ඩු කරලා ගිහිල්ලා කාගෙවත් ඉල්ලලා ගත් එකක් නෙවෙයි, මට ආරාධනා කරලා දුන්නේ. ඒක නිසා මම ඒ වගකීම ගත්තා. මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අපිට කිසිම දායකත්වයක් ලබා දෙන්නේ නැති බව කවුරුත් දන්න කාරණයක්. එහෙම ලබා නොදුන්නේයි කියලා ඒක අඩුපාඩුවක් නෙවෙයි, සමහරට ඒක අපිට අපේ දේශපාලන ව්‍යාපාරයට හිතකරයි.